මොලි ගොඩාක් ආදරය කරපු දෙයක් තමයි රංගජීවගේ මේ ස්ටයිල් එක. ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එකෙන් කොටසකට මේ වෙන්න යන අසාධාරණය ගැන දැනගත්තට පස්සේ රංගජීව මේ ගැන හොයන්න පටන් ගත්තා. රංගජීවට ඕනේ උනේ හැංගීම් වලට විතරක් මුල් තැන දෙන්න නැතුව බුද්ධියත් මේකට පාවිච්චි කරලා ගේමක් ගහන්න. මොකද හැංගීම් වලට විතරක් වහල් වුණ අයයි බුද්ධියට විතරක් වහල් වුණ අයයි ගත සමහර තීරණ වලට වඩා මධ්‍යස්ථව ප්‍රශ්න දිහා බලන කෙනෙක්ට ගොඩක් ප්‍රායෝගික ඒ වගේම සාර්ථක විසඳුම් හොයාගන්න පුළුවන් කියලා රංගජීව විශ්වාස කළා. කොහොමද ඉතින් වැඩ කටයුතු? තාම ඔක්කොම බිම් මට්ටමේ. හැබැයි ඉතින් අම්මා මනමාලියක් නම් බිම් මට්ටමෙන් හොයන එකක් නැහැ. ඒවයින් නම් අඩුවක් නැහැ. පවුල් දෙකක කසාදයක් කරන්න යනවනම් දෙපැත්තෙන්ම මුලින්ම බලන්නේ අනෙක් පවුලේ ආර්ථික தත්ත්වය. ඒක තමයි බේසික් තියරිය. අපේ ගෙදර යමු ලන්ච් වලට. අම්මා බලාගෙන ඇති. ඕනාංගියේ මටත් ඕනේ මෙන්න මේක ඉක්මනට ඉවරයක් කරලා දාන්න. මම හරි බයෙන් ඉන්නේ අපේ එක ආයෙත් මොකක් හරි ප්‍රශ්නයක පැටලෙයි කියලා. ඕනාංගියේ කොට්ටාවේ කට්ටිය නම් ලබන මාසෙ දිහාට හම්බෙලා කතා කරමුයි කියලා නම් කිව්වා. මොනා වුණත් හොඳට හොයලා බලලා කරන දෙයක් කරන්න ඕනේ. හදිස්සිය කරනවයි කියලා කොල්ලව මාරුවේ දාන්න බෑනේ. කොල්ලා නම් වැඩේට වැඩි කැමැත්තක් පෙන්වන්නේ නෑ. බලමුකෝ නංගියේ මොකක් හරි. මම පස්සේ කතා කරන්නම් කොහෙනම්. බුදු සරණයි. ආ, තවත් එකක්ද? ලස්සන කෙල්ලෙක්ද අම්මේ? ඇයි? උඹට මීට කලින් හොයලා දුන්නේ කැතේවද? තේ එක හදන්නකෝ. පණ දාගෙන රංගජීවට කෙල්ලෙක් හෙව්වට රංගජීව එක විහිළුවට අරන් හිටියේ. මිනෝලිත් ඒ දේවල් වලට දුක්ුණේ නැත්තේ ආදරේ හින්දා ඇතිවෙන විරහවේ තරම මේ වෙනකොටත් රංගජීව Tamanට තේරුම් කරලා දීලා තිබ්බ හින්දා. ආදරයත් ඇති වෙනවා, වැඩි වෙනවා, අඩු වෙනවා, නැති වෙනවා, සමහර විට වෙනත් ආදරයක් හොයාගෙන යනවා. මේ වගේ දේවල් සාමාන්‍ය ස්වභාවික දේවල්. ඕෂෝ කිව්වා කොන්දේසි විරහිතව ලිංගිකයාට පිළිගැනීමක් ලබා දෙන තෙක් ආදරය පවතින්නේ නැහැ කියලා. රංගජීවත් ඒකේ විදිහටම විශ්වාස කළා. සේනක අරවේ පෝස්ටර් වහලා පෝස්ටර් ගහපෙන් හොයලා හොඳට සලකපන් උන්ට. ඊට පස්සේ මේ මාසේ අපිට ගාන දුන්න තුන්ට කෝල් කරලා කියපන් තව සතියයි ඉවසන්නේ කියලා. ජයතුවට කියපන් ඉක්මනට බඩුට ගෙවන්න කියලා. ෂික් මේ කාලා ගන්නද ඡන්දය රෙඩි කරන්නත් බැනුණා තාම. ගොරනඩු පමනයි රැලි වල ඇත සැඩරලු පවණ නැති දරල්ලත් නැත්තේ මෙරි මෙරි වැටුණත් අපි එක මත පුහුරලි වලට වැට හිටවමු මේ පැත්තේ එකගේ බල අරන් ලොකු කම්පාන ඔකගේ කුකො ඉන්නවා කටුලෙව කාන අප කර පති යන ඔකුන් බලු රන්න අපිටම බුර යටි ගිරියන් යන මාන ஆ ரங்கஜி வரங்க 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 வர மாரசிங்க மந்திரி இது மகனே உனது மெயின் மாரசிங்கே பிரைவேட் செக்ரட்டரி ஹலோ மிஸ் ஐ எம் ரங்கஜி ஹாய் ஐ எம் நதி
උඹට වෙන්න ඕන වැඩක් තියෙනවා නම් ඔබ මෙයාට කියපන් මෙයා කියන වැඩ ඕන දෙයක් කරලා දෙයි Thank you බම්මලිත් සිරි මේක ලොකු උදව්වක් මොකක්ද රංගජීවට මගෙන් කෙරෙන්න ඕනේ මෙහෙමයි නදි මිස් මට පොඩි දෙයක් කරගන්න තියෙන්නේ ඔහොම තමයි හැමෝම මුලින් කියන්නේ හැබැයි වැඩේ ඉවර කරනකොට පටන් ගත්ත තැන මතකත් නැ මුලා මතක වෙනවා කියලා කියන්නේත් ඕකටම වෙන්න පුළුවන් හරි මිස් මං හිතන්නේ පක්ෂ කාර්යාලයේ හැම ඩොකියුමන්ට් එකක්ම මිස් ගාව ඇතිනේ එහෙම නේද ඔව් මිස්ටර් බැරිද මට පක්ෂ කාර්යාලයට මුදල් ප්‍රතිපාදන හම්බුන ඩොකියුමන්ට් ටිකයි වියදම් කරද්දි කොටේෂන් කතා කරපු ඒ වගේ ඩොකියුමන්ට්ස් ටිකයි පොඩි වෙලාවකට බලන්න සලස්සලා දෙන්න මිස්ටර් පුළුවන් ඒ දේ දෙ කරන් රංගජීව කියපු දෙවෙනි කාරණාව නම් කරන්න බැරි වෙයි. මොකද පක්ෂ කාර්යාලේ කිසිම දෙයකට කොටේෂන් කතා කරන්නේ නැහැ. මන්ත්‍රීතුමා අඳුරන අයට තමයි කොන්ත්‍රාක්ට් එක යන්නේ. රංගජීව උඹට හිතෙන්නේ නැද්ද උඹ හාරන්න යන්නේ වතුර නැති වලක් කියලා ඔය විදිහටම තෝමස් අල්වා එඩිසන් හිතුවා නම් අපි තාමත් කරුවලේ ඒ විදිහටම ග්‍රැහම් බෙල් හිතුවා නම් අපි තාමත් යටිගිරියෙන් හූ කියනවා මලිත් සිරි පාරුවක් ආදරේ මාමිරක් යුක්තියේ කටු ගොඩක් ජීවිතේ පාරුවක් හැබැයි උඹේ අවධානම වැඩියා අවදානම වැඩි වෙන්න තමයි ප්‍රතිඵලේ බැබලෙන්නේ. හරි දැන් ඔබ කට්ටක් ආහාර දැන් මෙතන හැදුවා කියපන්කො. දැන් මේ වගේ දැන් කීයක් හදන්නද කියහන්කො. මලිත් සිරි එකා එකා එකතු වෙලා මිලියන 22ක් එකතු වුණා නම් ඒ වගේම එකා එකා වැරදි කරලා මිලියන 22ක් වැරදි කරා නම් එකා එකා හැදිලා මිලියන 22ක් හැදෙන්නේ නැතුව තියෙයිද?